ආයුබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ සුරතල් බල්ලන්ට ලබා දීම නියමිත වැක්සින් වර්ග ගැනයි බලුපැටවෙකුට පළමු වසර ඇතුළත ලබා දෙන වැක්සින් ගැන මෙන්ම පළමු අවුරුද්දෙන් පසුව ලබා දෙන වැක්සින් වර්ග මොනවද කියලා අපි බලමු මුලින්ම අපි බලමු වැක්සින් එකක් නැතහොත් ප්‍රතිශක්තිකරණ එන්නතක් කියන්නේ මොකක්ද කියලා යම් ජීවියෙකුගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණේ වැඩි කිරීමට බාහිරෙන් ලබා දෙන එන්නතක් වැක්සින් එකක් කියලා නම් කරන්න පුළුවන් ඒ වගේම මේ ප්‍රතිශක්තිකරණය මගින් බැක්ටීරියා වෛරස් ආසාත්මික හෝ පිළිකා සෛල වැනි රෝගකාරකයන්ට එරෙහිව ආරක්ෂා මෙන්ම ප්‍රතිශක්තිකරණයක් ලබා දෙනවා සරලව හැඳින්වුවොත් වැක්සින් එකක් කියන්නේ රෝගකාරක සෛල මර්ධනයට ප්‍රතිශක්තිකාරක උත්තේජකයක් ලබා දෙන එන්නතක් වැක්සින් ඒවා ක්‍රියා කරන ආකාරය නිෂ්පාදනය කරන ආකාරය ප්‍රමාණය සංයුති හෝ ප්‍රතිදේහ ක්‍රියා කරන ආකාරය අනුවද වර්ග වෙනවා දැන් අපි බලමු සුරතල් බල්ලෙකුට වැක්සින් ලබා දෙන වයස් මට්ටම සහ වැක්සින් වර්ගය ගැන මෙන්ම ඒ සඳහා වැය වෙන මුදල් ප්‍රමාණ කුපමණද කියලා සාමාන්‍ය මුල්ම ප්‍රතිශක්තිකරණ එන්නත බලුපැටවාගේ වයස සති 4ක් හෝ මාසයක් පමණ වූ විට ලබා දෙනවා ඒ කියන්නේ සති 4ක් හෝ 6ක් ඇතුළත මුලින්ම සුරතලට ලබා දෙන්නේ පාවෝ සඳහා ලබා දෙන වැක්සින් එක සාමාන්‍යයෙන් පාවෝ 1 විදිහට ඒ නම් කරනවා මේ සඳහා ලබා දෙන්නේ ලයිව් මොනවලන්ට් නැමැති සජීවී ප්‍රතිශක්තිකරණ වෛරස් දියරයක් මෙය පාවෝ වෛරසයට එරෙහිව පටකරෝපණ ක්‍රමය සහිත ප්‍රතිදේහ ජනන එන්නතක් මෙම වැක්සින් වර්ගය පාවෝ නැතහොත් වැක් නමින්ද CPV එන්නත මගින්ද ඉතා හොඳ ප්‍රතිශක්තිකරණය සුරතලාට ලබා දෙනවා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ලංකාවේ මේ වැක්සින් එක තමාගේ සුරතලාට ලබා දීමට අනිවාර්ය වෙනවා දෙවැනෙන්නද ලෙස DHL පළමු මාත්‍රාව ලබා දෙනවා ඒ සඳහා සති 7ත් 8ත් අතර කාලය බොහෝ විට පළවෙන එන්නත වෙන පාවෝ 1 එන්නතෙන් සතියක කාලයකට පසුව මෙම එන්නත ලබා දෙනවා මේ සඳහා මූලිකවම සුරතලාට හැදෙන්න පුළුවන් ඩිස්ටෙම්පර් වෛරසයට ප්‍රතිශක්තිකාරකයක් වශයෙන් ලබා දෙනවා මේ සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙනවා ලෙප්ටෝෆර්ම් C1 සහ මැංගල් DA2 යන එන්නත් වර්ග දෙක ලබා දෙනවා සාමාන්‍ය එන්නතක් සඳහා රුපියල් 750ත් 1500 අතර මුදලක් ලබා ගන්න පුළුවන් ඉන්පසු සමහර පශු වෛද්‍යවරුන් විසින් සති 8ත් 10ත් අතර කාලයේ ලබා දෙන වැක්සින් වර්ගයක් වන්නේ මෙගාවැක් 6 එන්නතයි. එය ඩිස්ටෙම්පර් පාවෝ වෛරස් යන දෙකටම ක්‍රියා කරන ප්‍රතිදේහ ප්‍රතිශක්තිකරණ එන්නතක්. මේ බොහෝ විට පශු වෛද්‍යවරුන් විසින් සුරතලාට නියම කරනවා. සාමාන්‍යයෙන් සති 9ත් 10ත් අතර කාලයේදී ජලබීතිකා පළවෙනි මාත්‍රාව ලබා දෙනවා. මේ අනිවාර්යෙන් ලබා දිය යුතු තවත් එක් එන්නතක් රේබීස් කිල්ඩ් වැක් යන එන්නත මගින් සුරතලාට වැළඳෙන්න පුළුවන් ජලබීතිකා රෝගයට ප්‍රතිශක්තිය එක් වෙනවා ඔබ පෞද්ගලික වෛද්‍යවරයෙක්ගෙන් සේවාව ලබා ගන්නවා නම් රුපියල් 500ත් 800ත් අතර මුදලක් අය කර ගන්නවා ඒ වගේම රජය විසින් නොමිලේද මේ එන්නත ලබා දෙන වැඩපිළිවෙලක් ගෙන යනවා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ලංකාවේ මේ වැක්සින් එක තමන්ගේ සුරතලාට ලබා දීම අනිවාර්ය වෙනවා. ඉන්පසු සති 10ත් 13ත් අතර කාලයේදී පාවෝ 2 සහ සති 13ත් 15ත් අතර කාලයේදී DHL 2 මාත්‍රාවත් ලබා දෙනවා.
ඒ වගේම සති 15ක් 16ක් අතරදී ජල බීතිකා දෙවන මාත්‍රාව ලබා දෙන්න ඕනේ. මේ එන්නත් මාත්‍රා අනිවාර්යෙන් ලබා දීම වැදගත් වෙනවා. පළවන අවුරුද්දෙන් පසුව නැවත අවුරුද්දකට වරක් පාවෝ DHL සහ ජල බීතිකා එන්නත් ලබා දීමත් අනිවාර්ය වෙනවා. මේ වගේ සුරතලුන් ගැන වැදගත් තොරතුරු හැමදාම දැනගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Pet Life LK website එකේ සහ social media වල advertisement එකක් පළ කරගන්න ඕන නම් අපව සම්බන්ධ කරගන්න. මේ වීඩියෝ එක like කරන්න, share කරන්න අමතක කරන්න එපා.